එදා ටෙලිතිරෙන් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු උපේක්ෂා ස්වර්ණමාලි අදටත් එදා මෙන්ම ජනප්‍රියයි. ඒ වගේම ඇය දැන් ආදරණීය ධෝනියෙක්ගේ අම්මා කෙනෙක්. ජීවිතේ වේදනා බර කාලවල් බොහොමයක් පසු කරන් ආපු ආදරණීය අම්මා කෙනෙක් විදිහට ඇය මුහුණ දුන්නු අත්දැකීම් ඇය මෑතකදී YouTube නාලිකාවක් සමග බෙදා හදාගෙන තිබුණා. අපි මේ උපුටා දක්වන්නේ එම සාකච්ඡාවෙන් කොටසක්. ඔයා විශ්වාස කරයිද දන්නේ නැහැ මගේ කනට ඇහිච්ච දේ. දරුවෝ 10 දෙනෙක් ඉපදෙනකොට 9කටම සෞඛ්‍ය ගැටලු තියෙනවලු. මගේ දෙයියන්ට මම කෝටි වාරයක් පින් දෙනවා මගේ දරුවා අර 10 දෙනාගෙන් බේරෙන එක්කෙනා වුණාට. මම විශේෂ දෙයක් කළේ නැහැ. මගේ වෛද්‍යවරයා ඔහු ඇත්තටම හොඳයි. මං හිතන්නේ හිතේ සැනසෙල්ල හරියට වැදගත් වෙනවා. ජීවිතේ සරල වෙන තරමට ස්වභාව දහම අවංක වෙන තරමට ගැටලුවක් වෙන්නේ නැහැ. මම පිටිකිරි දුන්නේම නැහැ. මම නම් ඒක අනුමත කරන්නේත් නැහැ. ස්වභාව ධර්මයෙන් නිකන් අපට දීලා තියෙනවා. ඇයි අපි අහක තියෙන ළඩ දාගන්නේ? අද මමයි සැමියයි වෙන් වෙලානේ ඉන්නේ. නමුත් මගේ අත්දැකීම අනුව මම කියන්නේ අම්මා තාත්තා 50/50 දරුවා හදන එකට දායක වෙන්න ඕනේ. ඒකත් ස්වභාව ධර්මේ කොටසක්. අපේ මිනිස්සු ගොඩක් වින්දනේ විතරක් මුල් කරගෙන ඉන්න සමාජයක්. දරුවෝ ඉපදුනාට පස්සේ වෙන් වෙන පවුල්වල 70 ගාණක්ම නඩත්තු කරන්නේ අම්මලා. පැහැදිලිවම එහෙම විය යුතු නැහැ. එහෙම තමයි ජීවිතේ අමාරුම සිදුවීමක් ගැන උපේක්ෂා සංවේදීව කතා කරලා තිබුණේ. Thank you.